අයුබෝවන් අම්මේ තාත්තේ අද මම ඔබලාට කියලා දෙන්න යන්නේ පූර්වදසවදීදී වර්ධනය කෙරෙහි බලපාන සාධක පිළිබඳව. එතකොට මේ මුලින්ම අපි පූර්වදසවදීදී වර්ධනය වෙන කෙරෙහි බලපාන සාධක කොටස් හතරකට බෙදලා කියනවා. මුලින්ම පූර්වදසවදී යන කුමක්ද? පූර්වදසවදීට බලපාන සාධක මොනවද? पूर्व प्रसव संवर्धन बलपान साधक बलपैम इम साधक प्रयोजन कलमनाकनी क्रिया मार्ग मुनवाद अभी बलमु पूर्व प्रसव अवधि कुमार कियला पूर्व प्रसव अवधि की कांतावक गी कांतावगे शरीर सौख्य पिली बंधव मौलिक संकल्प मेके अदास्कर अम्म के गर्भनी अवस्था पत्न वेलावट हा एम पे अम्म के सौख्य तत्व नोक तवदान साधक कोहमद बलपाणी की තමයි මේ කතා කරන්නේ. අපි මේකෙන් අම්මටත් යම්කිසි බලපෑම් සිදු වෙනවා. ඒ වගේ මේ මවගේ නූපන් දරුවාටත් එක එක බලපෑම් ඇති වෙන්න පුළුවන්. මේ වැඩෙන මවකගේ ගර්භාෂය ඉතාමත්ම සුරක්ෂිතයි. ඒ කියන්නේ බබෙක් හම්බ වෙන්න පිළිසිඳ ගත්තාම එතන ඉඳන් මවගේ ගර්භාෂය නිසලෙස දරුවා ආරක්ෂා කරන්න පුළුවන් විදිහට හැඩ ගැහෙනවා. ඉතින් මේ දරුවා පිළිසිඳ ගැනීමෙන් පස්සේ හැදෙන්නේ කෝෂයක් ඇතුළේ. මේ කෝෂයට අපි කියනවා කලලා වාරික කෝෂය කියලා. මේ කෝෂය සහ දරුවා අතර තරලයක් නිපද වෙනවා. මේ තරලයට අපි කියනවා කලලා වාරික තරලය කියලා. දැන් බබා අම්මගේ බඩ ඇතුලේ ඉන්නකොට නොයෙකුත් බලපෑම් වලට මුහුණ දෙන්න වෙනවා. ගැස්සීම්, අධික උෂ්ණත්වය මේ වගේ බාහිර බලපෑම් ඇතුලේ ඉන්න බබාට බලපාන්න පුළුවන්. එතකොට මේ කලලා වාරික කෝෂය සහ කලලා වාරික තරලය මගින් කරන්නේ මේ බබා මේ වගේ බාහිර බලපෑම් වලින් ආරක්ෂා කරනවා. නමුත් ගර්භණී අවධියේදී කලලයේ වර්ධනයට නොයෙකුත් විදිහේ බලපෑම් ඇති වෙන්න පුළුවන්. මේ වගේ ඇති වෙන මේ බලපෑම් මව දැනගන්න ඕනේ. අම්මා දැනගන්න ඕනේ මොනවද බබෙක් හම්බෙන්න ඉන්නකොට මේ කුස තුලට ඇති වෙන්න පුළුවන් බලපෑම් කියලා. ඉතින් මේ බලපෑම් ගැන දැනගන්න හොඳම අවස්ථාවක් තමයි වෛද්‍ය උපදෙස් ලබා ගැනීම. ඒ පමණක් නොවේ රජයේ මගින් සෞඛ්‍ය කාර්යාලවල තියෙන නොයෙකුත් වෛද්‍ය සායන. දැන් ඔබගේ පෞල් සෞඛ්‍ය සේවිකාව ඔබට උපදෙස් දෙනවා කොහොමද ඒ සායන වලට සහභාගී වෙන්නේ කියලා. ඒක නිසා දරුවෙක් ගැබ් ගැන් පසු අම්මා එම සායන වලට සහභාගී වෙන්න ඕනේ. මීළඟට මේ පූර්ව ප්‍රසව සංවර්ධනයට බලපාන සාධක මොනවද කියලා අපි සාධක හතක් ඉදිරිපත් කරලා තියෙනවා. මින් පළවෙනි එක වන්නේ पूर्व प्रसव अवधि गर्भाशय तुल परिसरे बलपैम
දෙවෙනි එක ලෙඩ රෝග තුන්වෙනි සාධකය තමයි මව ගන්නා මත්ද්‍රව්‍ය හා ඖෂධ හතරවෙනි එක තමයි වෙනත් රසායනික ද්‍රව්‍ය පස්වෙනි සාධකය ගැබනි මවගේ චිත්තවේගී තත්ත්වය හයවෙනි සාධකය මවගේ වයස අවසාන වශයෙන් සාධකය ලෙස අරගෙන තියෙන මවගේ පෝෂණ තත්ත්වය पूर्व प्रसव अवधि गर्भाशय परिसरे बलपयन तें मुलिम दरुवेक पिलिसिंद गन्नकोट दरुवट बाहिर बलपयन अति वेनवा ए वगेम दरुवा मे आर्यमगिन यम किसी देवल अरगने एनवा आर्य कियन्ने अम्मगेन तात्तगेन स्वभाव धर्मेम दरुवट उरुमवन देवल දැන් අපි බලමු කොහොමද මේ ආරෙන් මේ දරුවා අම්මගේ තාත්තගේ දේවල් ඉදිරියට රැගෙන යන්නේ කියලා. ආරේ කියන්නේ මේ ප්‍රවේණියේ බලපෑමක්. ඒ කියන්නේ අම්මගේ ස්ත්‍රී ඩිම්බයක් සමග තාත්තගේ පුරුෂ ශුක්‍රාණුවක් සම්බන්ධ වීමෙන් ඇතිවන ක්‍රියාවලියක් තමයි පිළිසිඳ ගැනීම කියන්නේ. මෙහිදී युक्तानुवा खेदेनुवा एक याने शुक्रानुवा डिंबया एक तुएला युक्तानुवा खेदेनुवा मेम युक्तानुवे मूलिक मूलिक बीजे केला पिकियान में युक्तानुवत इत्त कोट मेके अडांगुएनुवा वर्ण देह हतलिस हायाक में हतलिस हाय हेदेन्ये अम्मागे वर्ण देह विसितुनक हा तात्तागे वर्ण देह विसितुनक එකට එකතු වීම. එතකොට මෙම වර්ණ දේහය ඇතුළත් 46 ඇතුළත් වුණාම මේ මූලය ඇතුලේ මේ අම්මගේ තාත්තගේ කියන සියලුම ගති ලක්ෂණ අඩංගු වෙනවා. මේකේ තියෙනවා මේ මේ මූලය ඇතුලේ තියෙනවා වර්ණ දේහ විශාල සංඛ්‍යාවක්. මේ හැම එකකම මේ වර්ණ දේහවල ඥාන විශාල වශයෙන් අඩංගු වෙනවා. මෙන්න මේ ගති ලක්ෂණ අම්මගේ තාත්තගේ දෙන්නගේම ගති ලක්ෂණ ආරේ මගින් දරුවාට යනවා. දැන් බලමු කොහොමද පූර්ව ප්‍රසව අවධියේදී ගර්භාෂය තුල පරිසරයේ බලපෑම කියලා. දරුවා කෙරෙහි බලපාන ගර්භාෂය තුල පරිසරයේ ඉතාමත් ස්ථාවර බැවින්. ඒ කියන්නේ පරිසරයේ දැන් ගර්භාෂය තුල පරිසරයේ ස්ථාවරයි. ඒ කියන්නේ බබෙක් පිළිසිඳ ගත්තාම ස්වභාව ධර්මයෙන්ම ඒකේ ඒ බබා වැඩෙන්න අවශ්‍ය දේවල් නිෂ්පාදනය වෙනවා. බබාගේ ආරක්ෂාවට කෝෂය, ඒවට තරලය, එතකොට රුධිරය සැපීම මේ හැම දෙයක්ම ක්‍රමානුකූල විදිහට සිදු වෙනවා. මෙය ඉතා සංකීර්ණ වූ වර්ධන ක්‍රියාවලියකි. දැන් මේක සංකීර්ණ වෙනවයි කියන්නේ දරුවා කොස තුලට ආපුවාම දරුවා එතන ඉඳන් වැඩෙන්න ගන්නවා බබාගේ ඔළුව ස්නායු පද්ධතිය අතපය මේ හැම දෙයක්ම දැන් ඉබේට ඒවා ඒ කාලය ගෙවිගෙන යනකොට කාලයට අදාළව දරුවාගේ इंद्रियान वर्धने वेनु में इंद्रियान वर्धने वीम यम किसी हेतु निसा हरियत सिदु नोवी यान्न पुलुआ एक यानने मेकट परिसरे कियने क इतामत्म बलपान में काल सीमाव तुल एक एक बाद आवोत्थेम මේ කලලයට එතකොට මෙයාගේ මේ නිසියාකාරව ක්‍රමානුකූලව හැදෙන වැඩෙන ඉන්ද්‍රිය හැදෙන්නේ නැතු යනවා. ඒ වගේ නොඑක් නොඑක් බාධක හිටින්න පුළුවන්. ඒ කියන්නේ කලලය ස්වභාවිකව වර්ධනය නොවෙන්න පුළුවන්. ඉතින් මේ බබාගේ මුල් කාලයේදී අම්මා ගොඩක් ප්‍රේසම් වෙන්න ඕන මේ කාලයට
බබාගේ ස්නායු පද්ධතිය හෘදේ වස්තුව ඇස් කන් ප්‍රජනන පද්ධතිය අතපය ඉතාමත් සීග්‍රයෙන් වැඩෙනවා මේ කාලයට මොකක් හරි බාහිර බලපෑමක් වුණොත් මේ දරුවාගේ ස්වභාවයෙන් වැඩෙන අතපය නැත්නම් යම්කිසි ඉන්ද්‍රියයන්ගේ එක එක වෙනස්කම් ඇති වෙන්න පුළුවන් ඒක නිසා මවක් හැටියට දැනගන්න ඕනේ මේ දරුවා පිළිසිඳගත් මුල් කාලයේදී එනම් මුල් මාස 3ේදී මව ඉතා ආරක්ෂාකාරීව සිටින්න ඕන මොකද මේ බබාගේ මේ අවයව වලට මේ ගර්භාෂය තුල පරිසරය බලපාන්න පුළුවන් නිසා අම්මලා හොඳ අවධානයෙන් ඉන්න ඕනේ කොහොමද මේ పూర్ව ප්‍රසව අවධියේදී තමන්ගේ ජීවන රටාව ගෙනියන්න ඕනේ කියන එක ගැන දැන් ඊළඟට මම කියන්නේ ලෙඩ රෝග ගැන අපි දැන් බලමු ලෙඩ රෝග කොහොමද මේකට බලපාන්නේ කියලා දැන් මෙහි සඳහන් කරලා තියෙන්නේ ජර්මන් සරම්ප උපදංශ සහ අනිකුත් රෝග කියලා ඉතින් රෝගකාරක වෛරසයක් කලල බන්ධය හරහා දරු මවගේ කුසේ ඉන්න කලලයට ඇතුල් වෙනවා. ඒ කියන්නේ මේ වැදෑමහ කියන එක දැන් අපි කියන්නේ කලලාවාරික කෝෂය ඒකේ බිත්තිය හරහා විසරණය වෙනවා මේ වෛරස් වර්ග. එතකොට අම්මට හැදිලා තියෙන හැම ලෙඩකම බලපෑම මේ දරුවටත් ඇති වෙනවා. ඉතින් මේ විදිහට ඇදෙන ලෙඩ තමයි පැපොල ජර්මන් සරම්පේ ගලපටලේ සෙංගමාලේ තවත් මේ හර්පීස් කියන උපදංශ රෝගේ ඉතින් මුල් මාස 3 ඇතුළත මේ වගේ දේවල් වලට අම්මට මුහුණ පාන්න වුණොත් දරුවාට මේ දේවල් බලපාලා ඒවා එයාගේ ඉන්ද්‍රියන් වලට බලපාන්න පුළුවන් ජර්මන් සරම්ප කියන රෝගය වැළඳුණොත් ළමයාට ශ්‍රවණ ආබාධ, දෘශ්‍ය ආබාධ, ඒ වගේ හෘදේ වස්තුවේ දුර්වලතා, මානසික දුර්වලතා, ඒ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ජර්මන් සරම්ප කියන රෝගය පළවෙනි මාස 3 ඇතුළත මවට වැළඳුණොත් දරුවාගේ ඒ කියන්නේ දරුවා ජීවත් වෙනවා කියන එක 50%ක් තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ රෝගය හැදුනහම ගබ්සා වීම ඇති වෙන්න පුළුවන් නැත්තම් ඒ කියන්නේ මලදරූපත් උපදේදී දරුවා මිය ගිහින් ඉන්න පුළුවන් මේ සඳහා එන්නතක් හොයාගෙන තියෙනවා මේකට කියනවා රුබෙල්ලා එන්නත කියලා ඉතින් මේ රෝගී තත්ත්වයෙන් වැළකී ඉන්න නම් අම්මලා මෙම රුබෙල්ලා කියන එන්නත ලබා ගන්න ඕනේ දරුවෙකු පිළිසිඳ ගත්තට පස්සේ මෙම රුබෙල්ලා රෝගය සඳහා දෙන එන්නත ලබා දෙන්නේ නැහැ මොකද එම එන්නත ලබා ගත්තායින් පසුව අර පෙර කියු දේවල්ම දරුවට ඇති වෙන්න පුළුවන් ඒක නිසා අම්මා කෙනෙක් ගැබ් ගන්නට මාස 3කට ඉස්සෙල්ලා තමයි මේ රුබෙල්ලා එන්නත ලබා ගන්න ඕන හර්පීස් නැමැති මේ සමාජ රෝගය පැපොල රෝගය වගේ රෝගයක් මේක හැදෙන්නේ මේ ලිංග ආශ්‍රිත ප්‍රදේශවල මේක අන් අයට බෝ වෙන්නත් පුළුවන් එතකොට මේ සනීප කරන්න බැරි ලෙඩක් මේක මේකට තියෙන්නේ වේදනානාශක විතරයි ඉතින් මේ වගේ දේවල් වලදී දෙමව්පියෝ ඉතාමත් ආරක්ෂාකාරී වෙන්න ඕනේ මොකද මෙම රෝග තියෙන කොටත් මලදරූපත් ගබ්සාවීම් සිදු වෙන්න පුළුවන් මේ தત્ත්වය යටතේ මේ සමාජ රෝග කියන ඒවා தત્ත්වය යටතේ දරුවෙක් උපත ලැබුවත් ඒ ළමයා මානසික හා කායිකතාවයන්ගේ දුර්වල ළමෙක් වෙන්න පුළුවන් ඉතින් මෙවැනි රෝග තියෙන අම්මලා තමන්ගේ වෛද්‍යවරයා මේ විස්තර සියල්ලක්ම සපයලා දැනුවත් කරන්න ඕනේ අවදුරටත් රෝග ගැන කතා කරනකොට දැන් අපි gederedi නොයෙකුත් සුරතල් සතුන් නැති කරනවා. ඉතින්
බල්ලෝ පූසෝ වගේ සුරතල් සත්තු ඉන්නවා ගෙවල්වල. දැන් අම්මලා ගැබෙනි අවස්ථාවේ ඉන්නකොට මේ සුරතල් සතුන්ගේ ඒ කියන්නේ අපද්‍රව්‍ය සුරතල් සතුන්ගේ අපද්‍රව්‍ය නොයෙකුත් ආකාරයෙන් අපිට ස්පර්ශ වෙන්න පුළුවන්. මේ ස්පර්ශ වුණාම මේ රෝගය මවට වැළඳෙනවා. දැන් මව වැඩිලා එයා වැඩි හිටියෙක් නිසා අම්මට මේ රෝගය ඒ තරම් බලපාන්නේ නැහැ. ඒ වුණාට මේක තමන්ගේ කුසේ ඉන්න දරුවට බලපාන්න පුළුවන්. මේ දරුවාට මේක මේ රෝගය බලපෑවොත් මොළයට හානි කිරීම වැනි ආබාධ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මේ නිසා ගැඹනි මවවරුන් සොරතල් සතුන් මේ කියන්නේ පූසන් වගේ සොරතල් සතුන් සොරතල් කිරීමෙන් වැළකීලා ඉන්න ඕනේ. මොකද ගර්භණී මාතාවක් මුලින්ම හිතන්න ඕනේ තමන්ගේ කුසේ ඉන්න දරුවා ගැන. එතකොට අම්මා කෙනෙක් වෙන්න ඉන්න ඔයාලට ප්‍රධාන වශයෙන් හිතන්න ඕනේ ඔබගේ දරුවා මේ ලෝකෙට බිහි කරනකොට කොහොමද නිරෝගී හොඳ මනසකින් යුක්ත හොඳ දරුවෙක් බිහි කරන්න ඉන්න ඕන. එතකොට මෙම රෝග වලින් මව කෙනෙක් හිතා ගන්න ඕනේ මෙම රෝග වලින් මම කොහොමද වැළකීලා ඉන්නේ. ඒක නිසා නිසි කාලෙට දැන් අම්මලාට එන්නත් ලබා දෙනවනේ. ඒකින්ද ඒ වගේ නිසි කාලෙට අවශ්‍ය දේවල් වලට එන්නත් ලබාගෙන අම්මා මේ ලෙඩ රෝගෙන් වැළකෙන්න ඕන. මේ සඳහා ඔබගේ පවුලේ සෞඛ්‍ය සේවිකාව ඔබට හැමතිස්සෙම අවවාද කරනවා. ඒක නිසා මේ හොඳ සැලකිලිමත් ඉන්න ඕනේ අම්මලා තමන්ගේ මේ ගර්භණී අවධියේදී ඇදෙන ලෙඩ රෝග පිළිබඳව. මෙම රෝගවලට කාන්තාව වෛද්‍ය උපදෙස් ලබාගෙන මේ ඉදිරියට කොහොමද ජීවත් වෙන්න ඕනේ කියලා කියන දරුවගේ ආරක්ෂාව බලාගෙන අම්මගේ ආරක්ෂාව බලාගෙන හැකිදාක් තුරට නිරෝගීව ඉන්න අම්මලා වැඩ බලා ගන්න ඕනේ. මේ ඉදිරියට තියෙන කොටස් ඔබට අමිතා රාමනායක ගුරුතුමිය විස්තර කරයි.
ස්තුතියි.